ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇඳ අසල්ට රැගෙන ආවා. මහත්මයා මෙන්න ඔබේ පුතාවා. ඇඳෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස්හනින් කිව්වා. නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට ඒ කීප වතාවක්ම පැවසීමට සිදු වුණා. වැළතුණු තරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොඳ වූ ඡායාවක් ලෙස ඇඳසල සිටි තරුණ නායක සෙබලාව පෙනුණා. මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා. තරුණ නාවිකයා තම ශක්තිමත් ඇඟිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ. මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්යය වර්ධනය කරන නිසාවෙන් මොහොතකින් පුටුවක් රැගෙන පැමිණි හෙදිය ඒ මහලු මිනිසාගේ ඇඳ අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සංකලා. තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලගෙන ඔහුව ධෛර්යමත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රියේ පුරාම අවදියෙන් සිටියා. රෑ පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නැහැ. රාත්‍රී පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කරන ආකාරය ඇය දුටුවා. මහලු පියා කිසිවක් කතා නොකළ අතර තම තරුණ පුතා අසල ඔහු සැනසීමෙන් තම මරණය ළඟා වන තෙක් සිටින ආකාරය පෙනුණා. පාන්දර යාමේ මහලු පියා මිය ගියා. මහලු මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ අත සිරුර මතින් තැබූ තරුණයා හෙදිය අසල්ට ගොස් මේ බව දැනුම් දුන්නා. මරණය සම්බන්ධයෙන් කළ යුතු රාජකාරී කටයුතු අවසන් කළ හෙදිය තරුණයා අසල්ට පැමිණ පියාගේ මරණය පිළිබඳව ඇගේ කණගාටුව පළ කළා. මෙහිදී හෙදියට බාධා කළ තරුණයා ඒ මිනිසා කවුද කියා හෙදියගෙන් විමසුවා. විශ්මයට පත් වූ ඇය ඒ ඔබගේ පියා යයි පැවසුවා. නෑ, ඒ මගේ පියා නෙවෙයි. මම ඔහුව මීට පෙර කවදාවත් දැක නැහැ, තරුණයා පැවසුවා. එහෙනම් ඔබව ඔහුට හඳුන්වා දුන් මොහොතේ ඇයි ඔබ ඒ බව ඔහුට නොකීවේ? ඇය ඇසුවේ විමතියෙන්. මට ඒ මොහොතේ තේරුම් ගියා කුමක් හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව. ඒ සමගම මට පෙනුණා ඒ මහලු මිනිසාට ඒ මොහොතේ තමන්ගේ පුතාව තදින්ම අවශ්‍ය බව. නමුත් ඔහුගේ පුතා ඒ මොහොතේ අසලක නැහැ. ඔහුගේ අසාධ්‍ය තත්ත්වය මත මා ඔහුගේ පුතා නොවන බව ඔහුට හඳුනා ගැනීමට නොහැකි නිසාත් ඔහුට ඔහුගේ පුතාව තදින්ම අවශ්‍ය නිසාත් මම ඔහුගේ පුතා ලෙස පෙනී හිටියා. මම අද මේ රෝහලට ආවේ විලියම් ග්‍රේ මහත්මයා හොයාගෙන. ඔහුගේ පුතා යුද්ධයේදී මිය ගියා. මාව එව්වේ ඔහුට ඒ බව දන්වන්න, තරුණයා නොනවත්වා කතා කළා. මියගේ මිනිසාගේ නම මොකද්ද? අවසානයේ ඔහු ඇසුවා. හෙදියගේ කඳුලින් වැසී ගිය දෙනෙත් ඔහුගේ ප්‍රශ්නයට උත්තර සැපවුවා. ඔහුගේ නම විලියම් ග්‍රේ. ජීවිතේ කාට හෝ ඔබව අවශ්‍යම මොහොතේ ඔහු අසලින්ම සිටින්න. ජීවිතයේ තරගයක් නොව චාරිකාවක් බව පමණක් සිතට ගන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.